ශිෂ්‍යත්වය හරි ලේසි. මේ ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වන අපේ පුංචි යාළුවන්ටයි. ආයිබෝවන් පුංචි දුවේ පුතේ, සිතේ FM පුංචි අපේ ගුරුගෙදර ශිෂ්‍යත්වයේ හරි ලේසි පාඩම් මාලාවෙන් උන අදත් අපි අපේ පුංචි දුල පුතාලා හමු වෙනවා. අද අපි කතා කරන්නේ ගණිතය විෂය හා සම්බන්ධ ගණිත ගැටලුවක්. පුංචි දුවේ පුතේ, මම දන්නවා අපේ දරුවන්ගේ පාසල්වල මේ දිනවලදී එකතු කිරීම, අඩු කිරීම, වැඩි කිරීම, එහෙම නැත්නම් ගුණ කිරීම පිළිබඳ ගැටලු තමයි මේ දිනවලදී අපි ලබා ගන්නෙ. ඉතින් අපේ පුංචි දූල පුතාලගේ පෙළ පොත් දිහා බැලුවාම, එහෙම නැත්නම් දැන් ශිෂ්‍යත්වයට කිට්ටු වෙනවා, මාසයක් ගත වෙලා තියෙනවා, මේ මාසය ඉවර වෙනකොට තාම අපි වැඩි කිරීම කරන්නේ, ගණිතයේ බොහෝ ප්‍රමාණයක් අපිට ඉගෙන ගන්න තියෙනවා නේද කියලා හිතෙනවට වඩා, මං අපේ පුංචි දුල පුතාලට වැඩිහිටියන්ට මතක් කරන්න ඕනේ, ශිෂ්‍යත්ව විභාගය හරිම ලේසි. ඒ ලේසි වෙන්නේ කාටද? ඉතා හොඳින් එකතු කරන්න, අඩු කරන්න, බෙදන්න, වැඩි කරන්න පුළුවන් දරුවන්ට. ඒ විතරක් නෙමේ, සංඛ්‍යා පිළිබඳ අවබෝධයක් ඇති දරුවන්ට. එනිසා තමයි මේ සංඛ්‍යා අවබෝධයට එකතු කිරීම, අඩු කිරීම, ගුණ කිරීම වගේ දේවල් වලට වැඩි අවස්ථාවක් මුල් පාඩම් ටිකේ යොදවලා තියෙන්නේ. අපි ශිෂ්‍යත්ව විභාගයට ඉගෙන ගන්න ඕනේ කියලා එකතු කිරීම අතහැරලා, ගුණ කිරීම අතහැරලා අපිට පුළුවන්කමක් නැහැ පරිමිතිය වර්ගඵලය ඉගෙන ගන්න. ඒ විතරක් නෙමේ, බෙදීම අතහැරලා අපිට පුළුවන්කමක් නැහැ ගණිත ගැටලු විසඳන්න. එහෙනම් ඔන්න අපි හොඳින් මතක තියාගන්න ඕනේ මූලික ගණිත සංකල්ප හතර. එකතු කිරීම, අඩු කිරීම, බෙදීම, වැඩි කිරීම ලේසි කියලා අතාරින්න එපා. මේක මට පුළුවන් කියලා හිතන්න එපා. හොඳට පුළුවන්ද කියලා බලන්න. ඒ මූලික සංකල්ප හතරේ වේගය ඇති කරගන්න. අන්නේ එතකොට තමයි අපිට ගණිත ගැටලු විසඳන්න පුළුවන්කම තියෙන්නේ. එනිසා පුංචි දුවේ පුතේ, මේ දිනවලදී පාසලේ ඉගෙන ගන්න ඒ මුල් සති කීපය තුළ ඉගෙනගත යුතු ගණිත සංකල්ප ටික ඉතා හොඳින් ප්‍රගුණ කරගන්න පළවෙනියෙන් අපේ දරුවෝ මතක තියාගන්න ඕනේ. ඒ විදියට හොඳට එකතු කරන්න, අඩු කරන්න, බෙදන්න, වැඩි කරන්න පුළුවන් වෙච්ච දරුවන් එක්ක තමයි මම මේ අද ගණිත ගැටලු සාකච්ඡා කරන්න හිතුවේ. පුංචි දුවේ පුතේ බලන්නකෝ, මම මේ විදිය ගාණක් අපේ දරුවන්ට මතක් කරනවා. ත්‍රිකෝණ 3ක් සමානයි 15යි. ත්‍රිකෝණයක් සහ චතුරස්‍රයක් සමානයි 10යි. ත්‍රිකෝණයක් සහ චතුරස්‍රයක් සමානයි 12යි. චතුරස්‍රයේ අගය කොපමණද? දැන් ඔන්න මම නැවත මතක් කළොත්, ත්‍රිකෝණ 3ක් තියෙනවා. මේ ත්‍රිකෝණ 3 එකතුව 15යි. එහෙනම් එක ත්‍රිකෝණයක් 5යි. දැන් ත්‍රිකෝණයක් සහ චතුරස්‍රයක් එකතු වුණාම 12යි. එහෙනම් 12න් 5ක් අඩු කරනවා. එතකොට 7යි. අන්න චතුරස්‍රය අගේනවා. අපි තවත් ටිකක් මේක ඉදිරියට කතා කළොත්, වෘත්ත 2ක් සමානයි චතුරස්‍ර 3යි. වෘත්ත 2ක් සමානයි චතුරස්‍ර 3යි. ඔන්න අපේ පුංචි දුල පුතාලට පුළුවන් වෘත්ත 2ක් ඇඳගන්න. වෘත්ත 2 සමානයි චතුරස්‍ර 3යි. චතුරස්‍රයක් සහ වෘත්තයක එකතුව 15යි. චතුරස්‍රයක් සහ වෘත්තයක එකතුව 15යි. දැන් මම අහනවා, චතුරස්‍රයක් කියන්නේ කීයද? ඔව් පුංචි දුවපති, අපි කතා කරමින් ඉන්නේ එකතු කිරීම, අඩු කිරීම, වැඩි කිරීම සහ බෙදීම කියන ගණිත සංකල්ප ඇසුරෙන් ගණිත ගැටලු. ඉතාම සරලයි. මම අපේ පුංචි දුල පුතාලට ගීතේ රසය විඳින අතර පිළිතුරු සපයා ගන්න කිව්වා, වෘත්ත 2ක් සමානයි චතුරස්‍ර 3ක්, චතුරස්‍රයක් සහ වෘත්තයක එකතුව 15යි, චතුරස්‍ර කීයද? දැන් පුංචි දුවේ පුතේ, අපිට මේක හදාගන්නේ කොයි විදියටද කියලා කල්පනා කරන්න වෙනවා. අපි දන්නවා වෘත්තය එකතු කිරීම, චතුරස්‍රය 15යි. මම මොකද කරන්නේ? හිතනවා වෘත්ත 2ක් තිබුණාන, ඒ වෘත්ත 2 අයින් කරලා මට පුළුවන් නේ චතුරස්‍ර 3ක් දාන්න. අර උඩපේලිය තියෙනනේ වෘත්ත 2ක් සමානයි චතුරස්‍ර 3යි කියලා. ඒක නිසා මම කරන්නේ වෘත්තයක්
එකතු කිරීම චතුරස්‍රයක් සමානයි 15යි කියලා කිව්ව පේළිය දෙකෙන් වැඩි කරනවා. එතකොට මට එනවා වෘත්ත දෙකයි එකතු කිරීම චතුරස්‍ර දෙකයි සමානයි 30යි. ඔන්න දැන් මට පුළුවන් වෘත්ත දෙක කපලා දාන්න. වෘත්ත දෙක අයින් කරලා ඒ වෙනුවට මම දානවා චතුරස්‍ර 3ක්. අපි උඩම පේළිය ලිව්වේ වෘත්ත දෙකක් සමානයි චතුරස්‍ර 3යි කියලානේ. එහෙනම් වෘත්ත දෙක අයින් කරලා අපි ඒ වෙනුවට දානවා චතුරස්‍ර 3ක්. දැන් අපිට එනවා චතුරස්‍ර 3යි 2යි 5යි චතුරස්‍ර 5ම 30යි. ඔන්න එහෙනම් දැන් අපි හොයාගත්තා එක චතුරස්‍රයක් කියන්නේ කීයද? 30 බෙදන්න ඕනේ 5. 30 5ෙන් බෙදුවාම පිළිතුර ලැබෙන්නේ 6. එතකොට පුංචි දුවේ පුතේ ඔන්න 6 පිළිතුර ලැබුණා චතුරස්‍රයක. අපෙන් අහන්නේ චතුරස්‍රයක. දැන් අපිට පුළුවන් වෘත්තයක් කියන්නේ කීයද කියලා හොයන්න. මොකද අපි දන්නවා වෘත්තයක් සහ චතුරස්‍රයක එකතුව 15යි. චතුරස්‍රය 6යි නම් 15ෙන් 6ක් ගියාම වෘත්තය කීයද? වෘත්තය 9යි. දැන් අපේ පුංචි දුල පුතාලා මේක ලියාගෙන හැදුවානම් තමයි ඉතා හොඳින් පැහැදිලි වෙන්නේ. ඒ නැත්තත් අපේ පුංචි දුල පුතාලා බලන්නකෝ අපිට ශිෂ්‍යත්ව විභාගයට ලැබෙන මේ කොටු සහිතව වෘත්ත සහිත ත්‍රිකෝණ සහිත සංසන්දනාත්මක සංකේත තියෙන ගැටලු විසඳන්න නම් අපිට තිබෙන්න ඕනේ දැනුම එකතු කිරීම අඩු කිරීම ගුණ කිරීම සහ බෙදීම. ඒ වගේම අපිට සමාන ලකුණ පිළිබඳ අවබෝධයක් තියෙන්න ඕනේ. සමාන ලකුණ යෙදිලා තියෙනවා නම් අපි දැනගන්න ඕනේ දෙපැත්තම සමානයි. අපි නැවත මතක් කරගත්තොත් වෘත්ත දෙකක් සමානයි ත්‍රිකෝණ තුනක් කියලා කිව්වා. එහෙනම් අපි දන්නවා වෘත්ත දෙකක අගය සමයි චතුරස්‍ර තුනකට. අපි ඔය ගානම ඔය ගැටලුවම වෙනස් කළොතින් අඹගෙඩි දෙකක් ගන්නා මුදලට දොඩම් ගෙඩි තුනක් ගත හැකිය. අඹගෙඩියක් සහ දොඩම් ගෙඩියක මිලේ එකතුව රුපියල් 15යි. අඹගෙඩියේ මිල කීයද? අන්න පුංචි දූපතේ අකුරෙන් අහන්න පුළුවන්, රූප මාධ්‍යයෙන් අහන්න පුළුවන් එවැනි ගැටලු. එනිසා අපි පුරුදු පුහුණු වෙන්න ඕනේ මූලිකව මේ සංකල්ප ටික හරියටම හඳුනා ගන්න. ඔව් පුංචි දූපතේ, අපි මෙවැනි ගණිත ගැටලු පිළිබඳව ඉදිරියේදී කතා කරනවා. එතකොට පුංචි දුව පුතේ, අපේ පුංචි දුල පුතාලට ලැබෙන මෙවැනි ගණිත ගැටලු විසඳ ගන්න අමාරු වෙනකොට අපිට ලියලා එවන්න. අපි ඒවා අපේ පුංචි දුල පුතාලට සරලතම ක්‍රම මගින් කියලා දෙන්න උත්සාහ කරනවා. හොඳයි, එහෙනම් අපි නැවත හමු වෙමු. එතෙක් අපේ පුංචි දුල පුතාට සුබ දවසක්. ශිෂ්‍යත්වය හරි ලේසි. මේ ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වන අපේ පුංචි යාළුවන්ටයි